नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धुहेमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। प्रथमेम අපගේ මාතෘභූමියට මේ ලංකාද්වීපයට පොසොන් පුන් පොහෝ දිනයක ධර්මදායාදය රැගෙන පැමිණි අපගේ ආදි ගුරු දේවෝත්තම පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝ සම්පත් සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී සද්ධර්ම වර්ෂා සදාම් දේශනාවේ පින්බර අනුග්‍රහය දරන්නේ අරාවේ නිවස දෙහිවින්න ඇටම්පිටිය මණ්ඩාරවල යන ලිපිණේ පදිංචි පින්වත් WM ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය විසින්. ඉතින් ප්‍රධාන අරමුණ තමයි 2024 ජූනි මාස පළවන දින දින 6 වන ජන්මදිනය සමරන සෙනුජි මින්දාරා මිනිපිරියට සෙත් ප්‍රාර්ථනා කරන්ටත්, ඒ වගේම 2024 අගෝස්තු මාස 21 වන දින 4 වන ජන්මදිනයේ දින සෙතුළු දිවංසා මිනිපිරියට සෙත් ප්‍රාර්ථනා කරන්ටත්, මාසයක් පමණ වන ශාකල්‍යා දේවශාලි මිනිපිරියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝ සම්පත් පැතීම පිණිස තමයි මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපි හැමෝම මේ ජීවත් වෙන්නේ මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ අපි හැමදාම ඉගෙන ගන්නවා වගේ අපිට ලැබිච්ච දුර්ලභ දෙයක් තමයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඉතින් ඔබ ජීවිතේ විවිධාකාර දේවල් පරිශීලනය කරන අය, ජීවිතේ විවිධාකාර අත්දැකීම් ලබන අය, ඉතින් ඔබ නොයෙක් ආකාරයේ දේවල් ඉගෙන ගත්ත අය හැටියට ඔබ මේ කාරණා හොඳින් දැනගත යුතුයි. ඒ තමයි මේ ලෝකයේ බුද්ධ ශාසනයකින් පරිබාහිරව අපේ මේ සිතක තියෙන ක්‍රියාකාරීත්වය, සිතක තිබෙන ස්වභාවය ගැන බුද්ධ ශාසනයෙන් පරිබාහිර මේ ලෝකේ වෙන කොතැනද මේ තරම් ගැඹුරින් කතා කරන්නේ? මේ සිතේ ස්වභාවයන් හරිම විවිධාකාරයි. තේ විවිධාකාර වංචනික ස්වභාවයන්ගෙන් යුක්තයි, විවිධ ස්වරූපයන්ගෙන් යුක්තයි, විවිධ ස්වරූප විටින් විට මේ හිත ගන්නෝ. ඉතින් මේ හිත ගැන ඉතාම ගැඹුරින් ආශ්චර්යමත් ලෙස පරිපූර්ණ විදියට විග්‍රහ කරලා තියෙන්නේ අපගේ ශාස්ත්‍රීය බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ මන්දයත් උන්වහන්සේ මේ හිත සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. මේ හිතේ තියෙන ස්වභාවයන් සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. මේ හිතින්ම හිත අවබෝධ කරලා මේ හිතින් නිදහස් වුණා. උන්වහන්සේ හිතින් විතරක් නෙමේ සියලු ආයතනයන්ගෙන් නිදහස් වුණා. ඉතින් පින්වන් එක්තර අවස්ථාවක කොසල් මහ රජුරෝ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කතිනුකෝ බන්තේ ලෝකස ධම්මා උපජ්ජමානා උපජ්ජಂತಿ
අහිතාය දුක්කාය අපහසු විහාරායාති. ස්වාමිනි භාගතුන් වහන්ස, මේ ලෝකයේ අයහපත පිණිස, දුක පිණිස, කරදරී පිණිස යම් කරුණු පවතිනවා නම් ඒව කොපමණ තියෙනවද, ඒ මොනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තයෝකෝ මහරජ, මහරජ කරුණු ගොඩක් නැහැ, කරුණු තුනයි තියෙන්නේ. කරුණු කීයද? කරුණු තුනයි තියෙන්නේ. ඒ කරුණු තුන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභෝකෝ මහරජ, ලෝකස් තම්මෝ උපජ්ජමානා උපජ්ජති අහිතාය දුක්ඛාය අපහසු විහාරාය. කරුණු තුනයි කියවා තියෙන්නේ. එක පළවෙනි කාරණාව තමයි ලෝභය, දෙවෙනි එක තමයි ద్వේෂය, තුන්වෙනි එක තමයි මෝහය. මේ ලෝකේට, මේ ලෝක සත්‍යයට අයහපත පිණිස, දුක පිණිස, කරදරේ පිණිස පවතින. දැන් බින්ගනි අපි ගත්තොත් මේ ලෝකයට අයහපත පිණිස, එහෙම නැත්නම් කරදරේ පිණිස, අපි සාමාන්‍ය කෙනකින් ඇහුවොත් මොන වගේ දේවල්ද ලෝකේ තියෙන්නේ කියලා, ඒ අය කියන්න පුළුවන් සමහර වෙලාවට ස්වභාවික විපත්, එහෙම නැත්නම් යුද කෝලාහල විශේෂයි, එහෙම නැත්නම් දේශපාලන කුමන්ත්‍රණ, එහෙම නැත්නම් විවිධාකාර දේවල් කියන්න පුළුවන්. හැබැයි බොහෝ දේවල් වල මූල බීජයක් තියෙනවා, විශේෂයෙන් යුද කෝලාහල ආදී දේවල් ඔක්කොම පැන නගින්නේ රාග ද්වේෂ මොහ වලින්. පුරුෂයාගේ හිත තුළ උපදින ලෝභ දේශ මෝහ මුල් කරගෙන තමයි මේ ලෝක සත්‍යයට අයහපත පිණිස, දුක පිණිස, කරදරේ පිණිස යම් කිසි දෙයක් පැන නගිනව නම් පැන නගින්නේ. ඉතින් පින්වත්නි, ඒ වගේම මේ ලෝක සත්‍යයට යහපත පිණිස, ඒ වගේම පහසුවෙන් වාසය කිරීම පිණිස කරුණු තුනක් තියෙනවා. ඒ තමයි ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ ඉතාම ලස්සන දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ. මේ දේශනාවේ නම තමයි අනංගන සූත්‍රය. අනංගන කියලා කියන්නේ උපක්ලේශ නැතිවීම. උපක්ලේශ වලට කියන නමක් තමයි අංගන. අංගන නැතිවීම ගැන දේශනා කරපු දෙසුම නිසා මේකට කියනවා උපක්ලේශ අනංගන සූත්‍රය කියලා. ඒතර අනංගන, එහෙම නැත්නම් අංගන කියන එකේ තේරුම තමයි උපක්ලේශ. අපි බලමු මොනවද මේ දේශනාවේ තියෙන්නේ කියලා. මාහට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සැවැත් නුවර ජේතවනය නම් වූ අනේ පිඩිසිටුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ප්‍රිය ආයුෂ්මත් මහණෙනි කියලා සංඝයා ඇමතුවා. ඒ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ කියලා ඒ භික්ෂු පිරිසත් උන්වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. උන්හස් දේශනා කරන මේ දේශනා පින්වන්නේ ගලා යන්නේ යම්කිසි සංවාද ස්වරූපයකින්. ඒතර මේ සංඝ පිරිසේ අතරේ මුගලන් මහරහතන් වහන්සේත් වැඩ ඉන්නවා. ප්‍රිය ආයුෂ්මත් වරුණි, සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය ආයුෂ්මත් වරුණි, මේ ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙක් දකින්ට ලැබෙනවා. පුද්ගලයන් කී දෙනෙක්ද? පුද්ගලයන් හතර දෙනෙක්. පින්ගන මේ බුද්ධ දේශනා පුරාවට මේ පුද්ගලයන් උපමා කරගෙන සූත්‍ර දේශනාවන් බොහෝ තිබෙනවා. එතකොට මේ පුද්ගලයන් කියලා කිව්වම විශේෂයෙන් මේ මනුස්ස ලෝකේ මේ ලාංකිකයන් පමණක් තියෙන දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් බෞද්ධයන්ට පමණක් අදාළ දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් යම් ජන කොට්ටාසයකට, යම් සමාජයකට අයිති දෙයක් නෙමෙයි. මුළු මහත් මිනිස් සංහතිය පිළිබඳව දේශනා කරපු පොදු ස්වභාවයක් ගැන තමයි මේ විස්තර කරන්නේ. මේ දේශනාවේ පමණක් නෙමෙයි, සෑම දේශනාවකම පොදුමහත් මිනිස් සත්වයා ගැනම තමයි දේශනා කරන්නේ. ඒත් ඔබට ඒකිනුත් මේ
භාගතුන් වහන්සේ ධර්මයේ ගැන සිත පහදව ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ආයුෂ්මත් වරුනි පුද්ගලයන් හතර දිනක් ඉන්නවා දකින්ට ලැබෙනවා. කවුද ඒ හතර දෙනා? පළවෙනි පුද්ගලයා තමයි එක්තරා පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. නමුත් තමන් තුළ උපක්ලේශ තියෙන බව මේ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නේ නැහැ. දැන් ඔබට මේ දේශනාව අහනකොට මේ උපක්ලේශ කියන වචනේ නිතර අහන්න ලැබෙනවා. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් මොනවද මේ උපක්ලේශ? අපි නිරන්තරයෙන් අහලා තියෙනවා කෙලෙස් නේද? කෙලෙස් කියන වචනේ අපි අහලා තියෙනවා. නමුත් උපක්ලේශ කියන වචනේ අපිට අහන්න ලැබෙනවා ටිකක් අඩුයි. නමුත් මේ දේශනාව මැදදී ඔබට උපක්ලේශ කියන වචනේ අපි විස්තර කරලා දෙන්නම්. මේ දේශනාවෙම සාරිපුත්තන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් පළවෙනි පුද්ගලයා තමයි බුදුරජාණන් මේ සාරිපුත්තන් වහන්සේ දේශනා කරනවා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. එයා තුළ උපක්ලේශ තියෙනවා. නමුත් උපක්ලේශ තියෙන බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. දෙවෙනි එක්කෙනා කවුද? තව පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්ලේශ තියෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නවා. ඔනෙන් දෙන්නෙක් ගැන කිව්වා. දෙන්නටම උපක්ලේශ තියෙනවා. හැබැයි එක්කෙනෙක් උපක්ලේශ තියෙනවා කියලා අවබෝධයෙන්ම දන්නවා, අනිත් කෙනා දන්නේ නැහැ. තුන්වෙනි කෙනා සාරිපුත්‍ර වහන්සේ දේශනා කරනවා තව පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තුළ උපක්ලේශ නැහැ. නමුත් ඒ පුද්ගලයා තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැහැ. ඔන්න තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනා කවුද? තව පුද්ගලෙක් ඉන්නවා කියනවා. ඒ පුද්ගලයා තුලත් උපක්ලේශ නැහැ. ඒ වගේම තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. ඔන්න දැන් තුන හතර ගැන හිතන්න. ඒ දෙන්නටම උපක්ලේශ නැහැ. හැබැයි එක්කෙනෙක් උපක්ලේශ නැති බව දන්නේ නැහැ. තව කෙනෙක් උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. දැන් අපි පුද්ගලයෝ හතර දෙනා ගැන කතා කළා. දෙන්නෙක් උපක්ලේශ තියෙනවා, දෙන්නෙක් උපක්ලේශ නැහැ. ඒ වගේම දෙන්නෙක් ඉන්නවා උපක්ලේශ නැහැයි කියලා දන්නවා. එහෙම නැත්නම් උපක්ලේශ තියෙන කෙනා දන්නවා මට උපක්ලේශ තියෙනවා කියලා. උපක්ලේශ නැති කෙනා දන්නවා මට උපක්ලේශ නැහැ කියලා. තව දෙන්නෙක් ඉන්නවා උපක්ලේශ නැහැ, හැබැයි ඒ උපක්ලේශ නැහැයි කියලා දන්නේ නැහැ. ඒ වගේ උපක්ලේශ නැහැ, උපක්ලේශ නැති බය අවබෝධයෙන්ම දන්නවා. ඒ විදිහට අපිට මේක බෙදන්න පුළුවන්. ඉතින් ප්‍රිය ආයුෂ්මත් වරුනි, යම් පුද්ගලයෙක් උපක්ලේශ තමා තුළ තිබෙද්දී තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් අන්නේ පුද්ගලයා වැටෙන්නේ දුර්වල පුද්ගලයාගේ ජනිතයි. දැන් ඔන්න බලන්න සාරිපුත්‍ර වහන්සේ දේශනා කරන මෙතන හරි වැදගත් කාරණාවක් තියෙනවා. යම් පුද්ගලයෙක් උපක්ලේශ තමා තුළ තිබෙද්දිත් තමන් තුළ උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් අන්නේ පුද්ගලයා වැටෙන්නේ වඩා දුර්වල පුද්ගලයාගේ ගණිතයයි කියනවා. ඊර්වා සාරිපුත්‍ර වහන්සේ දේශනා කරන ප්‍රිය ආයුෂ්මත් වරුනි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ තියෙනකොට ඒ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නවා තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා. මේ උපක්ලේශ තියෙන පුද්ගලයන් දෙදෙනාගෙන් වඩාත් උසස් පුද්ගලයා වෙන්නේ මේ පුද්ගලයා කියනවා. ඒ කියන්නේ තමන් තුළ උපක්ලේශ තියෙනවා, කෙලෙස් තියෙනවා. එතකොට ඒ උපක්ලේශ තියෙනවා කියලා දැනගත්ත කෙනා වඩාත් උසස් පුද්ගලයා කියලා සාරිපුත්‍ර වහන්සේ දේශනා කරනවා. එපමණකින් ඔහු සත්පුරුෂ ගණයට වැටෙනවා. ප්‍රිය ආයුෂ්මත් වරුනි, උපක්ලේශ තමන් තුළ නැතිව තියෙද්දී
උපක්ලේශ තමන් තුළ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවනේ. අනේ උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්න අතරින් අනේ පුද්ගලයා වැටෙන්නේ දුර්වල උදවියගේ ගණයට, දුර්වල පුද්ගල ගණයටයි කියන්නේ. ප්‍රිය ආයුෂ්මත්වරුනි, තමන් තුළ උපක්ලේශ නැති විට ඒ පුද්ගලයා අවබෝධයෙන්ම දන්නව නම් තමන් තුළ උපක්ලේශ නැතේ කියලා, අනේ පුද්ගලයා අයිති වෙන්නේ වඩාත් උසස් පුද්ගලයන්ගේ ගුණයටයි කියලා. එහෙනම් මෙතන පින්වත්නි, එක එක තුන දුර්වල ගණයට අයිති වෙන්නේ, සහ දෙක හතර උසස් පුද්ගල ගණයට තමයි අයිති වෙන්නේ. දැන් පින්වත්නි, මෙතන මම කියවනේ මුගලන් මහරහතන් වහන්සේ මේ සංඝ පිරිසේ වාඩි වෙලා ඉන්නවා කියලා. එතකොට කියන එක එහෙයි කියලා අහගෙන ඉන්නවා කියලා එකක් නැහැ බුද්ධ කාලේ. ඕනම වෙලාවක ප්‍රශ්න කරලා අහනවා, ස්වාමිනේ කිව්ව කාරණාවේ තේරුම මොකක්ද? අපි ඒක කොහොමද තේරුම් ගන්නේ? අපිට විශේෂයෙන් මේ ලොකු ස්වාමීන් වහන්සේත් අපිට අවවාද කළ තියෙනවා, දෙයක් අහනකොට ඉගෙන ගන්නකොට ඒක විචාර කරන්න, ඒක හොඳට කල්පනා කරන්න, ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා, ඒක පිළිගන්නත් එපා, තමන් ඒක විමසන්න කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඒ කතාව මැදදී, දේශනා මැදදී අහනවා. එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලාණන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ඔන්න දේශනා මැදදීම අහනවා, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය උපක්ලේශ සහිත පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වල කෙනෙක් කියලත් අනෙක් කෙනා වඩාත් උසස් කියලත් පවසන්න හේතුව මොකක්ද, කාරණාව මොකක්ද කියලා අහනවා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, ඔය උපක්ලේශ නැති පුද්ගලයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වඩාත් දුර්වල කියන්ටත් අනෙක් කෙනා වඩාත් උසස් කියන්ටත් හේතුව මොකක්ද, කාරණාව මොකක්ද කියලා අහනවා. එතකොට කියනවා, ප්‍රිය ආයුෂ්මත් වරුනි, තමන් තුළ උපක්ලේශ තිබෙද්දිත් තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා අවබෝධයක් නැති පුද්ගලයෙක් ගැන මා දැන් කිව්වනේ වේ. අන්නේ පුද්ගලයා මෙන්න මේකයි කැමති වෙත්තේ. මොකද්ද? ඒ උපක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට ඕනේ කියලා යා තුළ ඕනකමක් ඇති වෙන්නේ නැහැ. උත්සාහයක් ඇති කරගන්නේ නැහැ. වීරියක් ඇති කරගන්නේ නැහැ. අන්තිමේදී තැනැත්තාට මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයත් එක්කමයි, ద్వේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි, උපක්ලේශත් එක්කමයි. පින්වන් මේ පුද්ගල කාණ්ඩ හතරෙන් මේ පළවෙනි ගණයට තමයි බොහෝ පිරිසක් අයිති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, මේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි මිනිසුන් අතරින් චුත වෙලා නැවත සුගති ලෝකයක උපදින්නේ. මේ කාරණාව කොච්චර සත්‍යයක්ද කියන්නේ අපිට බැලූ බැලුවත පේන්නේ යහපතේ හැසිරෙන මිනිස්සු නෙමෙයි, අයහපතේ හැසිරෙන මිනිස්සු. යහපතට වඩා අයහපතට තමයි කැමති. මිනිස්සු යම් ආස්වාදනීය දෙයක් පස්සේ යනකොට මිනිස්සුන්ට යහපත අයහපත සලකන්න අවශ්‍ය නැහැ නේද? ඉතින් ඒ වගේම අපි ගත්තොත් මේ හිත ගැන, මේ හිතේ උපදින කෙලෙස් දුරු කරන්න ඕනේ කියන හිතක් උපදින්නේ මේ ලෝකයේ කීයෙන් කී දෙනාටද? අපි සීලවන්ත වෙන්න ඕනේ, අපි කුසල් දහම් රැස් කරගන්න ඕනේ, මේ හිත පිරිසුදු කරගන්න ඕනේ කියලා කෙනෙකුගේ හිතේ උපදිනව නම් මේ ලෝකයේ කීයෙන් කී දෙනාටද එහෙම හිතක උපදින්නේ? ඒතර බුදුරජාණන් දේශනා කරලා තියෙනවා, හිත පිරිසුදු වීමෙන් තමයි සත්‍යය පිරිසුදු වෙන්නේ. පිරිසුදු සිතින් මැරෙන සත්‍යයන් තමයි සුගති උපදින්නේ. එතකොට අපි සමහර වෙලාවට හොඳට කාලා බීලා නාල කරලා පිරිසුදු හිටියට එපමණකින් මේ හිත කියන දේ පිරිසුදු වෙන්නේ නැහැ. මේ හිත පිරිසුදු කරන්න තියෙන උපක්‍රමය කුසල් දහම් විපද්ද වීම. එතකොට කුසල් දහම් විපද්ද වීම තුළින් මේ හිත පිරිසුදු වෙනවා. නමුත් මේ ලෝක සත්‍යයට ඒ පිළිබඳව එහෙම තේරුමක් නැහැ. එහෙම අවබෝධයක් නැහැ. කොටින්ම එහෙම ඕනකමකුත් නැහැ. ඒ නිසා ඔවුන් තමන් තුළ උපක්ලේශ තියනවා කියලා දන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ මේ අපේ හිතේ මෙහෙම අකුසල් තියෙනවා කියලා. එහෙම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. එහෙම අවබෝධයක් නැහැ. හැබැයි ඕනේ තරම් මේ හිත තුළ ලාමක උපක්ලේශ, ලාමක අකුසල් තියෙනවා.
ඉතින් ඒ උපක්ලේශ තිබෙද්දිත් උපක්ලේශ තියෙනවා කියලා නොදන්න නිසා මොකක්ද වෙන්නේ? උපක්ලේශ දුරු කරන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වෙන්නේ. දැන් බලන්න. එහෙනම් ඉස්සල්ලාම යමක් කරන්න නම් දැනගන්න ඕනේ. දැන් කෙනෙක් සසරින් නිදහස් වෙන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වෙන්න නම් එයාට සසරේ තියෙන බය දැනෙන්න ඕනේ. කාමයන්ගෙන් නිදහස් වෙන්න නම් කාමයන්ගේ තියෙන ආදීනව දැනගන්න ඕනේ. දන්නේ නැතුව ඒක නිදහස් වෙන්න බෑ. කොහොමද යා කරන්නේ? නේ? එහෙනම් ඉස්සලම උපක්ලේශ වලින් දුරු වෙන්න නම් උපක්ලේශ දුරු කරන්න නම් උපක්ලේශ තියෙනවා කියලා දැනගන්න ඕනේ. සාරිපුත්ත මහසී උපමාවක් කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තම භාජනයක් ගෙනාවා කියලා හිතමු. හැබැයි ඒ තම භාජනේ දෝවිලි බැඳිච්ච මලකඩ හැදිච්ච එකක්. ඉතින් මේ අයිතිකාර උදවිය ඒ භාජනේ පාවිච්චි කරන්නේ නැත්නම් පිරිසුදු කරන්නේ නැත්නම් දෝවිලි තියෙන තැනක විසිකරලන් තියෙන්නේ. එතකොට ප්‍රිය ආයුෂ්මතිනී, ඒ තම භාජනේ කලක් යනකොට තවත් කිලිටි වෙලා තවත් මලකඩ බැඳෙනවා නේද? එසේ කිව්වා. අන්න ඒ විදියමයි කියනවා ප්‍රිය ආයුෂ්මතුනී. උපක්ලේශ තියෙන පුද්ගලයා තමන්තුළු උපක්ලේශ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැත්නම් මෙන්න මේකයි කැමති විත්ති කියනවා. ඒ පුද්ගලයාට තමන්ගේ උපක්ලේශ වල නිදහස් වෙන්න ඕන කමක් ඇති වෙන්නේ නැහැ. උත්සාහයක් ඇති වෙන්නේ නැහැ. වීරියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ අයට මැරෙන්න වෙන්නේ කෙලෙස් එක්කමයි, රාගෙත් එක්කමයි, ద్వේෂෙත් එක්කමයි, මෝහෙත් එක්කමයි, උපක්ලේශත් එක්කමයි, කිලිටි වෙච්ච සිතක් එක්කමයි කියනවා මැරෙන්න වෙන්නේ. ඉතින් අපේ ආචිල සීල මුතුන් මුතුන් මිත්තු ඔය විදිහට තමයි මැරෙන්නේ නේද? ඒතකොට සමහරලාට ඔන්න දැන් බණ එහෙම තියෙනකොට විශේෂයෙන් සීයල වගේ අය කියන ඉතින් අපිට ඉතින් ගොවි තැන්පත් තියෙනවනේ කරන්න. ආචලට කියන ඕගලන් යන්න නේද? කල් දදා පින් දහම් කරන්න තියෙන අවස්ථාව, කුසල් දහම් වඩන්න තියෙන අවස්ථාව ඒගොල්ලන් අහිමි කරගත්තා. ඒ විදියට මේගොල්ලන් ඉතින් හිස් අතින් මැරුණා. ඒත් අපි ගත්තොත් පින්වන්නේ මේ දැන් සාමාන්‍ය සමාජය තුළ හැමතිස්සෙම අවධානය තියෙන මේ භෞතික කයට, මේ භෞතික කය හොඳට පෝෂණය කරන්න, හොඳට පෝෂදායී ආහාර පාන කන්ට, හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක යෙදෙන්න කියලා හැමතිස්සෙම අපිට මාධ්‍යෙන්, සමාජ මාධ්‍ය වලින් අපි උනන්දු කරවනවා. ඒ හොඳ දේවල්, අපි කරන්න ඕන දේවල්. හැබැයි ඒහා සමානව අපි උනන්දු කරවනවද පිරිසුදු සිතක් ඇති කරගන්න, උපක්ලේශ වලින් තොරව සිතක් ඇති කරගන්නේ මෙහිමයි කියලා අපි උනන්දු කරවන්නේ. තොර කය පුළුවන් තරම් වඩනවා. නොවැඩූ සිතින් තමයි බොහෝ අය මේ ජීවිතයේ අවසන් හුස්ම පොද හෙළන්නේ. නේද? දැන් ගොඩක් අය සමහරලට ඕගලන්ට උනත් ඕන තරම් අත්දැකීම් ඇති. ආච්චිල සීයල වයසට යන්න යන්න පොඩි ළමයි වෙනවා. පුංචි ළමයි වෙනවා. ඒ මොකද? ඒ උපක්ලේශ හිත වඩලා නැහැ. කය නිකාම වයසට ගිහිල්ලා හිතක් කියන දේ පුරුදු කරලා නැහැ. අකුසල් දුරු කරන්න මහන්සි අරගෙන නැහැ. මේ හිතක තියෙන ස්වභාවයන් තේරුම් ගන්න මහන්සි අරගෙන නැහැ. ඒ නිසා වයසට යන්න 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 පොඩි ළමයි වෙනවා. පුංචි ළමයි, පොඩි කාලේ පුංචි ළමයි පුංචි පුංචි දේවල් ඉල්ලන අඬනවා වගේ ඒගොල්ලොත් ඒ වගේ හුරතල් වෙනවා. රණ්ඩු සරුවල් කරනවා. බනිනවා. ඒ නිසා ඒ වගේ දුක්ඛිත සහගත එහෙම නැත්නම් ඒ වගේ ඉරණමකට අපි පත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපිට ශාස්ත්‍රීය සම්පත්තිය ලැබිලා තියෙනවා. අපිට ධර්මයේ ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය අපේ ජීවිතේට ලැබිලා තියෙනවා. නේද? ඒසම අපිට මේ හිත උපක්ලේශ වලින් බැහැර කරලා පිරිසුදු සිතක් ඇති කරගන්න අපිට දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. තොරේ කෙනා තමයි පළවෙනි පුද්ගලයා. ඉතින් පින්වන්නි, මේ අවස්ථාවේදී එක්තරා අවස්ථාවක මේ දේශනාව මැදදී මුගලන් මහරහතන් වහන්සේ අහනවා, ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උපක්ලේශ උපක්ලේශ කියලා කියනවා. ඇත්තෙන්ම ප්‍රිය ආයුෂ්මතුනි, මේ උපක්ලේශ කියන නම යොදන්නේ මොන වගේ දෙයකටද? ප්‍රිය ආයුෂ්මතුනි,
ඔය උපක්ලේශ කියන නම යොදන්නේ ලාමක ආශාවන්ට අනුව සිත පවත්වන්නට යෑමෙන් හටගන්නා පාපී අකුසල් වලටයි කියන. ඔන්න බලන්න උපක්ලේශ කියන වචනේ නිර්වචනේ ලාමක ආශාවන්ට අනුව හිත පවත්වන්නට යෑමෙන් ඇතිවෙන හටගන්න පාපී අකුසල් දහම් කියන. ඒක සමානට කේන්තිය වෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්, ඉරිසියා වෙන්න පුළුවන්. විවිධාකාර ස්වරූපයෙන් ඒක පැන නගිනවා. තේ ඕනේ තරම් උපක්ලේශ අපි හිත තුළ තියෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක හරියට තේරුම් ගන්න බැරි එක. මේක අකුසලයේ කියලා තේරුම් ගන්න බැරි කම තමයි ප්‍රධාන වශයෙන් තියෙන අරමුණ. තේකර ප්‍රඥාව කියන්නේ කොහොමද? ප්‍රඥාව වැඩෙන්න නම් පුළුවන් තරම් ධර්මයේ මහන්තු. ධර්මය ඇහිමෙන් තමයි යෝනිසෝ මනසිකාරයට රුකුල් දෙන්නේ. යෝනිසෝ මනසිකාරය හොඳට පුරුදු වෙනකොට ප්‍රඥාව ඇති වෙනවා. ඊට පස්සේ කියනවා නමුත් ප්‍රිය ආයුෂ්මතුනි මම කියවන්නේ අනිත් පුද්ගලයා ගැන. තමාතුළු උපක්ලේශ තියෙනකොට තමාතුළු උපක්ලේශ තියෙන බව දන්න පුද්ගලෙක් ඉන්නවා. අන්නේ පුද්ගලයා මෙන්න මේකයි කැමති යුත්තේ කියනවා. ඒ උපක්ලේශ වලින් නිදහස් වෙන්න ඕන කමක් ඇති වෙනවා. උත්සාහයක් ඇති වෙනවා. වීරියක් පටන් ගන්නවා. ඒ නිසා මේ පුද්ගලයාට රාගේ නැති වෙනවා. ద్వේෂේ නැති වෙනවා. මෝහේ නැති වෙනවා. උපක්ලේශ නැති වෙනවා. කිලිටි සිතක් නැතිව මැරෙන්න අවස්ථාව ලැබෙනවා. පින්වන්නි පිරිසුදු සිතකින් මැරෙන්න ලැබෙනවා කියන්නේ එයාට මේ මුළු ජීවිතයේ කාලෙම ලැබෙන වටිනාම දේ ලැබුණා. පිරිසුදු සිත කියන එක. ඒක ඒ තරම් වටින දෙයක්. දැන් මේක මට කියනකොට මතක් වුණේ වංගීස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් ආනන්දයන් වහන්සේ සමග පිණ්ඩපාත වඩනකොට යම්කිසි අරමුණක් මුල් කරගෙන වංගීසයන් වහන්සේගේ හිත ඇවිස්සෙනවා. ඉතින් හැවිස්සුණාට පස්සේ උන්වහන්සේගේ වාසනාවට ආනන්දයන් වහන්සේ එතන හිටියා. thank you ආනන්දයන් වහන්සේ මගේ හිත රාගෙන් ගිනි ගන්නවා. අනේ මට පිහිට වෙන්න කිව්වා. ඉතින් උන්වහන්සේ ওই සුබ නිමිත්ත නුනුවණින් කල්පනා කිරීම නිසා තමයි ওই රාගය හටගත්තේ කියලා උන්වහන්සේ යම් දහම් කාරණාවක් වදාළා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ හිතනකොට උන්වහන්සේගේ හිත සංසිඳුණා. ඉතින් තව දවසක් උන්වහන්සේ තනියම යනකොට ආයෙමත් හිත අසං වෙන අරමුණක් දැකලා හිත ඇවිස්සුණා. එදා ආනන්දයන් වහන්සේ හිටියේ නැහැ. එතකොට වංගීස ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අද මගේ පිහිටට ආනන්දයන් වහන්සේත් නැහැ කියලා එදා කිව්ව දහම් කරුණම සිහි කරලා උන්වහන්සේ කෙලෙස් වලින් කෙලෙස් සංසිඳව ගන්න. ඉතින් පස්සේ කාලේ වංගීසයන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. ඔන්න බලන්න. තමන්ගේ හිතේ අකුසල් තියෙනවා කියලා ඉස්සෙල්ම දැනගන්න ඕනේ. දැන් චිත්තානුපස්සනාව ගත්තත් එහෙම ඉත සරාගං වා චිත්තං සරාගං චිත්තං තපජානාති. තමන්ගේ හිතේ රාගය ඇති වුණාම රාගය ඇති වුණා කියලා දැනගන්න කියන ඉස්සල්ලම. නේද? ద్వේෂයක් ඇති වුණාම සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තපජානාති. ద్వේෂේ හිතේ හටගත්තම දැන් මගේ හිතේ ద్వේෂය හටගත්තා කියලා කල්පනා කරන්න. කලබල වෙන්න එපා. දැන් සමහරට අපි ගත්තොත් කෙනෙක් වන්න ද්වේෂයෙන් ගොඩක් දුක් විඳින කෙනෙක් කියලා හිතමු. එතකොට යාර නිතර නිරන්තරයෙන් කේන්තියනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කේන්තියම එක අකුසලයක්, කේන්ති ගැට පස්සේ පසුතැවෙන එක තව අකුසලයක්. හැබැයි යා ඒ පසුතැවෙන එක වෙනුවට යා හොඳ හුස්මක් අරගෙන අඩියක් පස්සට තියලා නෑ මගේ මේ හිතේ හටගත්ත කේන්තිය මේක සාධාරණ නෙමෙයි. මේ කරුණ කියලා දීම නෙමෙයි මගේ හිතේ මේ හටගත්ත දැන් කේන්තිය. එනම ඉසලම කේන්තිය නිවා ගන්න ඕනේ. මේක අකුසලයක් කියලා තමන්ගේ හිතේ හටගත් අකුසල ඉසලම හඳුන ගන්න ඕනේ, දැන ගන්න ඕනේ. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවානේ විශේෂයෙන් ආශ්‍රවයන්ගේ ප්‍රහාණය මම දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට. නේද? ඒ වගේ තියෙනවා. දැන් එතන නම් කියන්නේ විශේෂයෙන් පංචපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්න කෙනා. ඊළඟ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය දන්න කෙනාට දකින්න කෙනාට කියලා ඒ වගේ අවස්ථාවන් කිහිපයක බුදුරජාණන්සේ කියනවා දන්න කෙනා දකින්න කෙනා කියලා. එතකොට අකුසල් ප්‍රහාණය කිරීම වුණත් දන්න කෙනාට දකින්න කෙනාට තමයි ඒක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඉතින් ඒ දෙවැනි පුද්ගලයා වඩාත් උසස් වෙන්නේ එයා තුළ කෙලෙස් තියෙන එක නෙමෙයි ප්‍රධාන ප්‍රශ්නේ. එයා කෙලෙස් හඳුනගත් එක තමයි වඩා වැදගත් වෙන්නේ. උපක්ලේශ තියනවා දෙන්නටම. හැබැයි සාරිපුත්ත වෙනස දෙවෙනි කෙනාව උසස් පුද්ගලයා හැටියට පෙන්වුවා. ඇයි උසස් පුද්ගලයා හැටියට පෙන්වුවේ? එයා දන්නවා තමන් තුළ උපක්ලේශ තියෙනවා කියලා දන්නවා. දන්න නිසා ඒ උපක්ලේශ වලින් නිදහස් වෙන්න යාට මාර්ගය පෑදෙනවා. උනන්දු ඇති වෙනවා, වීරිය ඇති වෙනවා. ඒ සඳහා උත්සාහ කරනවා. පිරිසු සිතින් යට මැරෙන්න පුළුවන් කියනවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා ගැන කියනවා. ප්‍රිය ආයුෂ්මතිනි, යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැහැ. නමුත් තමන් තුළ උපක්ලේශ නැති බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා කැමති වියුත්තේ මෙයයි. ඔහු අරමුණු රාගේ ඇති වෙන විදිහට අරමුණු සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. අරමුණු සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගේ විසින් ඔහුගේ හිත ගිල ගන්නවා. අන්තිමේදී පුද්ගලයා මැරෙන්න සිද්ධ වෙනවා. මැරෙන්න සිද්ධ වෙන්නේ රාගයත් එක්කමයි කියනවා. ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි. මේ විදිහේ දේවලුත් තියෙනවා පිටන්නේ. දැන් ඔබට සමහරට අත්දැකීම් ඇති. මටත් ඕන තරම් තියෙනවා. ඒ තමයි සමහර ළමයි ඉන්නවා. ඒගොල්ලෝ පුංචි කාලේ හරි හොඳයි. හරි ගුණවන්තයි. හරි කීකරුයි. හැබැයි වැඩිවියටපත් වෙද්දී සමහරට වැරදි ආශ්‍රයකින්, එහෙම නැත්නම් යම්කිසි වැරදි සමාජයකට යෑම තුලින් ඔවුන් එහෙන් පිටින්ම වෙනස් වෙලා දරුණු පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ මොකද? සමහරට ඔවුන් හොඳ කීකරු ළමයි බවට පත් වුනේ යහපත් ගුණධර්ම වලින් යුක්ත වුනේ පෙර පුරුදු හිඳ වෙන්න පුළුවන්. අතීත පුරුදු නිසා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් තුළ උපක්ලේශ නැහැ කියලා දැනගත්තේ නැහැ. නේද? ඒක අවාසියක් කියනවා. ඒක සාරිපුත්ත වෙනස ප්‍රශංසා කළේ නැහැ. දැන් මේක ගෙනුවට මට මතක් වුණේ එක ජාතක කතාවක් තියෙනවා. ඒ ජාතක කතාව අපේ මහබෝසතාණන් වහන්සේ පින්වන්ති බලන්න මහබෝසතාණන් වහන්සේලටත් මෙහෙම වුණා නම් අපි වගේ සාමාන්‍ය චරිතවලට ගැන කවර කතාවද? ඒ කියන්නේ අපිට හිතෙන්න පුළුවන් අපිට එහෙම මහා බරපතල අකුසල් නැහැ, අපිට උපක්ලේශ නැහැ, අපි දැන් ගොඩාක් කාලයක් බණහන නිසා අපි නම් හරි, අපි නම් සුගතිය යන අය. ඔහොම හිතෙන්න පුළුවන්. අපි ගොඩක් පින් කරන අය, අපි නිරන්තරයෙන් ධර්ම දාන කරන අය. ඔහොම අපිට හිතෙන්න පුළුවන්. එහෙම හිතලා අපි අපිවම සමහරට යම් කිසි තක්සේරුවක් අපිට දීලා අපි ප්‍රමාද වෙනවා. අපි නම් දැන් හරි, අපි සුගතිය යන අය කියලා. නමුත් අපිම දන්නේ අපේ හිත තුළ මේ අකුසල් ඉස්මතු වෙලා එන වෙලාව. නේද? ඒ ජාතක කතාවේ තියෙනවා මහබෝසතාණන් වහන්සේ. උන්වහන්සේ අතීත ජීවිතේ ඊට කලින් ජීවිතේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමයි ආවේ. ඒතර බ්‍රහ්ම ලෝකේ කියන්නේ පින්වන්නේ හරි පහසු විහරණයක් තියෙන ජීවිතයක්. කාමයන් නැහැ. ඉතින් මනුෂ්‍ය ලෝකේ ආවට පස්සේ අර පරණ පුරුද්ද නිසා විශේෂයෙන් බ්‍රහ්ම ලෝකවල කාන්තාවන් නැති නිසා ඒ පුරුද්දත් එක්ක වෙන්න ඇති. මනුෂ්‍ය ලෝකේ ආවට පස්සේ කාන්තාවන් පෙන්වන්න බෑ. අම්මව පවා රුසන්නේ. අම්මා වඩා ගන්නකොට අඬනවා. ඉතින් කොටින්ම අම්මා වෙස්වලාගෙන තමයි කිරි පවා දුන්නේ. ඉතින් ඔහොම ඉන්න අතර දැන් මේ කුමාරයා වැඩිවියටපත් වෙනවා. වැඩිවියටපත් වෙගින් පත් වෙගින් ඉන්නකොට දැන් පිය රජුගේ කල්පනා කරා මෙහෙම ගියොත් නම් මේ කුමාරයව රජකමට පත් කරන්න බෑ. ඇයි? රජකමට පත් වෙන්න නම් අනිවාර්යෙන්ම විවාහ වෙන්න ඕනි. කුමරියක් විවාහ වෙන්න ඕනි. ඉතින් විවාහ නොවි මේ රජකම රජ පෙළපත මොහොට බාර දෙන්න බෑ. එහෙනම් මම මෝගේ හිතේ මේ තියෙන කෙලෙස් ආශාව නැති කරවන්න ඕනේ කියලා විවිධාකාර ලස්සන ස්වරූපයන්ගෙන් යුක්ත කාන්තාවන් උගෙන්දලා නටන ගයන වයන දේවල් පෙන්නවා. ඉතින් පින්වත්නි, මේ කල්ප ගානක් අවදි වෙලා නොහිටපු මේ හිත ඇතුලේ හිටපු සර්පයා ඕන ගානට අවදි වුණා. හොඳට අවදි වුණා. ඒ ජාතක කතාවේ ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් අවසානයේ ඒ මහබෝසතාණන් වහන්සේ ඒ මිනිසුන්ට හානි කළා කියනවා. ඒ කාන්තාවන තියෙන ආශාව නිසා.
ඒක ලොකු කතාවක්. ඒ ජාතක කතාව ඔබ කියවල බලන්න පස්සේ කාලේ අවස්ථාවක් ලැබුණු. ඉතින් වෙලාවට මට ඒ ජාතක කතාවේ නම මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඉතින් කොහොම හරි මේ තුන්වෙනි පුද්ගලයාගේ තියෙන ස්වභාවය තමයි යාට උපක්ලේශ නැහැ. හැබැයි උපක්ලේශ තමන්ගේ හිත තුළ මේ වෙලාවේ නැහැයි කියලා එයට අවබෝධයක් නැහැ. ඉතින් සාරිපුත්තනස දේශනා කරනවා ඒක මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් අරගෙන ආව කියලා හිතමු. ඒක ඉතා පිරිසිදු දිලිසෙන එකක්. ඒ වුණාට ඒකේ අයිතිකාරු ඒ තඹ භාජනී පාවිච්චි කරන්නේ නැහැ. පිරිසිදු කරන්නෙත් නැහැ. දෝවිලි ගොඩේ ඔහි විසි කරලා තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඉතින් කාලයක් යනකොට ඒ තඹ භාජනී කෙලිටි වෙලා මලකට බැඳිලා යනවා නේද? එහෙම කිව්වා. දැන් අපි වුණත් හිතන්න ගෙදර පාවිච්චි යම් කිසි භාජනයක් පාවිච්චිට ගන්නෙ නැත්තම් ඒක ඔහි මේසයක් උඩ හරි කොහේ හරි තියලා තියෙනවා නම් නිකම්ම තියෙනකොට මොකද වෙන්නේ? ඒකේ එක්ක මලකට බැඳිනවා. එහෙම නැත්තම් එක එක ලවණ වර්ග බැඳිනවා. එහෙම නැත්තම් දූවිලි බැඳිනවා. සත්තු මකුළු ආදී මකුළු දැල් හදනවා. නමුත් ඒක පිරිසිදු කරනවා. ඒක නිරන්තරයෙන් පිරිසිදු වෙනවා. පාවිච්චියට ගන්නවා නම් ඒක නිතර පිරිසිදු වෙනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කියන ඒක ඇත්ත ප්‍රිය ආයුෂ්මතුනි. අන්න ඒ විදිහමයි ප්‍රිය ආයුෂ්මතුනි. ඒ පුද්ගලයා උපක්ලේශ නැතිව හිටියත් තමන්තුළු උපක්ලේශ නැති බව අවබෝධ නොවෙච්ච නිසා කැමති වෙන්න තියෙන මෙච්චරයි. ඔහු අරමුණු රාගේ ඇති වෙන විදිහට සුභ වශයෙන් සිහි කරන්න පුරුදු වෙනවා. සුභ වශයෙන් අරමුණු සිහි කරන්න පුරුදු වෙච්ච නිසා රාගේ විසින් ඔහුගේ හිත ගිල ගන්නවා. අන්තිමේදී ඒ තැනත්තාටත් රාගය එක්කමයි, ද්වේෂයත් එක්කමයි, මෝහයත් එක්කමයි, උපක්ලේශත් එක්කමයි, කිලිටි වෙච්ච සිතක් එක්කමයි මැරෙන්න සිද්ධ වෙන්නේ කියන්නේ. ඔන්න බලන්න. මුලින්ම හිටියා පිරිසිදුව. හැබැයි පිරිසිදුව හිටියට අභ්‍යන්තරයේ තියෙනවා කෙලෙස්. ඒවා කොයි වෙලාවෙ හරි ඉස්මතු වෙන්න පුළුවන්. නේද? දැන් දේශනාවෙ තියෙන අනුසය ධර්ම කියලා. පටිඝානුසය, රාගානුසය, අවිජ්ජානුසය ආදි වශයෙන්. ඒ දේවල් ඕලාරිකව සමහරට පේන්නේ නැහැ තමන්ට. ගොරෝසුවට පේන්නේ නැහැ හිත ඇතුලේ. නමුත් වෙලා වෙනකොට සර්පියෙක් නිදාගෙන නැගිටිනා වගේ ඒවා මතුවේ. ඒ නිසා තමන්තුළු උපක්ලේශ තියෙනවා කියලා දැනගන්න කියනවා. තමන්තුළු උපක්ලේශ නැත්තම් මේ වෙලාවේ මගේ හිත තුළ උපක්ලේශ නැහැ කියලා දැන් චිත්තානුපස්සන එහෙමත් තියෙනවනේ. වීත රාගං වා චිත්තං වීත රාගං චිත්තන්ති පජහනාති. දැන් මගේ හිත වීත රාගී, රාගේ නැහැ. දැන් මේ වෙලාවේ මේ හිතේ ස්වභාවය රාගේ නැති ස්වභාවය තියෙනවා කියලා දැනගන්න කියනවා. වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. දැන් මගේ හිතේ ස්වභාවය ද්වේෂ නැති ස්වභාවයක් තියෙනවා කියලා දැනගන්න කියනවා. ඒක චිත්තානුපස්සනාව කියනවා. ඒ වගේ ඊට හතරවෙනි පුද්ගලයා ප්‍රිය ආශ්මතුනි, ඒ වගේමයි තව පුද්ගලෙක් ඉන්නවා ඊට වෙනස්. තමාතුළු උපක්ලේශ නැතිනම් උපක්ලේශ නැති බව අවබෝධයෙන්ම දන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා කැමති යුත්තේ මෙයයි. ඔහු අරමුණු රාගය ඇතිවන ආකාරයට සුභ වශයෙන් සිහි කරන්නේ. සුභ වශයෙන් අරමුණු සිහි කරන්නේ නැති නිසා රාගේ ඩෝගේ සිත ගිලගන්න බැරුව යනවා. අන්නේ තැනැත්තා මරණයට පත් වෙන්නේ රාගේ නැතිවයි, ద్వේෂේ නැතිවයි, මෝහේ නැතිවයි, උපක්ලේශ නැතිවයි, කෙලිටි සිතක් නැතිවයි කියනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. සාප්පුවකින් හරි රන්කරුවෙකුගේ ගෙදරකින් හරි තඹ භාජනයක් අරගෙන ආව කියලා හිතමු. ඒක ගොඩාක් පිරිසිදු දිලිසෙන එකක්. ඒ වගේ මේකේ අයිතිකාරයොත් ඒ තඹ භාජනී පාවිච්චි කරනවා, පිරිසිදු කරනවා. දෝවිලි තියෙන තැන්වල දාන්නේ නැහැ. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට කලක් යනකොට ඒ තඹ භාජනී ගොඩාක් පිරිසිදු වෙනවා. තවත් ලස්සනට දිලිසෙනවා. මේ විශේෂයෙන් ඔය ඒ තඹ භාජන වගේ දේවල් පාවිච්චි කරන්න තමයි හොඳට පිරිසිදුව තියෙන්නේ, දිලිසෙන්නේ. මොකද ඒවා නිතර මැදෙනවා එතකොට.
ඒ වගේ තට මුගලන් මහරදන්ස කියෙන ප්‍රියාශ්මති ඒක ඇත්ත ප්‍රියාශ්මතින ඔන්න ඔය විදිහට තමයි යම් පුද්ගලයෙක් තුළ උපක්ලේශ නැත්තම් තමන් තුළ උපක්ලේශ නැති බව අවබෝධයම දන්නවනම් ඔහු කැමතිවෙන්ට ඕනි ඔන්න උච්චරයි ඔහු අරමුණු රාග ඇතිවෙන ආකාරයට සුභ වසින් සිහි කරන්නේ අරමුණු සුභ වසින් සිහි නොකරන නිසා රාගයට ඔහුගේ සිත ගිලගන්න බැරු යනවා ඒ තැනත්තා රාගේ නැතුවමයි ද්වේෂේ නැතුවමයි මෝහේ නැතුවමයි උපක්ලේශ නැතුවමයි මරණයට පත්වෙන තේ නිසා පින්වන්නේ විශේෂයෙන් අපි මෙතනදි සිහි කරන්න ඕනි දැන් ඔන්න උපක්ලේශ තියෙන පුද්ගලයන් හතර දිනක් ගැන කිව්වනේ එතකොට දැන් අපි අපේ ස්වභාවය ගැන හිතලා බලන්න අපි මේ සසරේ යන අය එහෙනම් අනිවාර්යයෙන්ම අපිට මේ රාග දේශ මොහ තියෙනවා කැලෙස් තියෙනවා අනුසේ ධර්ම තියෙනවා උපක්ලේශ තියෙනවා හැබැයි වර්තමාන මොහොත තුළ සමහරට අපිට ඒක නොපෙනෙන්න පුළුවන් සමහරට ඉස්මතු නොවි තිබෙන්න පුළුවන් ඉස්මතු නොවි තිබුණත් තේරුම් ගන්න ඕන දේ තමයි අපි තුළ ඒ අනුසේ ධර්මයන් උපක්ලේශ එහෙම නැත්නම් කැලෙස් රාග දේශ මොහ තියෙනවා ඒවෙන් ඕනම මොහොතක අපිට අනුතුරු වෙන්න පුළුවන් එහෙනම් එහෙම තේරුම් අරගෙන ඒ හිත තුළ උපදින ලාමක අකුසල් දුරු කරන්න මහන්සි ගන්න ඕනේ. දැන් උපක්ලේශ කියන වචනේ හොඳට මතක තියාගන්න. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? මේ ලාමක ආශාවන්ට අනුව හිත පවත්වන්නට යෑමෙන් හටගන්න පාපී කුසල්. සමහරට අපි ගත්තොත් ඔන්න පින්කමකදී එයාගේ නම කියුවේ නැහැ කියලා එයා තරහ වෙනවා. එහෙම නැත්නම් එයාට ඉස්සරහම සීට් එකක් දුන්නේ නැහැ කියලා තරහ වෙනවා. ඔයගේ ලාමක ආශාවන්ට අනුව උපදින අකුසල් මනෝභාවයන් චෛතසික ධර්මයන් තමයි මේ උපක්ලේශ කියන්නේ. ඉතින් ඕනෑ තරම් පින්වන්නේ මේ ගිහි ගෙවල් වල ජීවත් වෙනකොට ගිහි ගෙවල් වල විතරක් නෙමෙයි පැවිදි ජීවිත වල පවා ඕනෑ තරම් මේ ලාමක උපක්ලේශ ධර්මයන් උපදිනවා. ඒවා අපි නුවණින් තේරුම් ගත්තොත් හොඳටම අපිට තේරුම් ගන්න පුළුවන් ඕන තරම් අපේ හිත තුළ මේ උපක්ලේශ තියෙනවා ලාමක ආශාවන් තියෙනවා සමහරට ප්‍රඥාව වැඩි කෙනෙකුට තේරෙයි ලාමක අකුසල් වලමයි අපි වැඩිපුර මේ ඉන්නේ කියලා උපක්ලේශමයි අපේ දවස පුරා අපි මේ ඉන්නේ කියලා තේරෙයි මොකද ලාමක ආශාවන්ට අනුවමයි අපි හැමතිස්සෙම මේ හිත පවත්තන්නේ හිත කියන්නේ අපි කරන්නේ ඒකනේ ඇයි ආශාව ආශාව විසින් අපිව මෙහෙවනවා අරක කන්න මේක කන්න එහෙම නැත්තම් මොන හරි ප්‍රශංසාවක් බලාපොරොත්තු වීම. යම් පැසසීමක් බලාපොරොත්තු වීම. එහෙම නැත්තම් තමන්ගේ නම කියවා ගැනීම බලාපොරොත්තු වීම. එහෙම නැත්තම් පුද්ගලයන් ඉස්සරහා පිරිස ඉස්සරහා ඉස්මතු වීම අදහසින්. වගේ නොඑක ආකාරයේ අපිට හොරාම අපේ හිත තුළ මේ උපක්ලේශ ධර්මයන් ඉස්මතු වෙලා අපිව ලාමක තත්ත්වයන්ට පත් කරනවා. අවසානයේ අපිව දුගති ලෝකවල උපද්දවල දුකින්ම දුකින් අවසන් කරවල දානවා. ඒ නිසා පින්වන්නේ ඒ සියලු දුක්ඛිත ඉරණම් වලින් සදහටම නිදහස් වන උතුම් බුද්ධ ශාසනයක් තමයි අපි හැමෝටම මේ ලැබිලා තියෙන්නේ. ඒ දුක්ඛිත සසර ගමනකින් සදහටම නිදහස් කරන ඊටාම පිරිසිදු පවිත්‍ර උපක්ලේශ වලින් තොර සිතක් උපද්දවා ගන්නට අවශ්‍ය ධර්මිය අපිට ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව තුල තමන්ගේ ඒ හිත තුල උපදින ඒ උපක්ලේශ ධර්මයන් නුවණින් තේරුම් අරගෙන යෝ දුරු කරන්න මහන්සි ගන්නට මේ හැම දිනාටම මේ ශ්‍රවණය කළ දහම් කරුණු උපකාරක ධර්මයක්ම වේවා සාදු 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 පුණ්‍යානුමෝදනාව අද දවසේදී සද්ධර්ම වර්ෂා සදහම් දේශනාවේ අනුග්‍රහය දරන්නේ අරාවේ නිවස දෙහිවින්න ඇටම් පිටිය බණ්ඩාරවල යන ලිපිණියේ පදිංචි පින්නත් WM ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය විසින්. ඉතින් මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අපි අනුමෝදන් කරමු. සීලු දෙවියන්ට පින් අනුමෝදන් වන කැමැති සීල දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුරුණ දෙවියන්ගේ ධාර්මික උපකාර ආරක්ෂාව ඒ ධර්ම දානේ ලබා දෙන සීලු දෙනාටත් ඒ වගේ මේ නම් සඳහන් කරලා තියෙන සීලු දුවාදරුවන්ටත් සලසා දෙත්වා. සීලු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම ලබත්වා සාදු සාදු සාදු. කල්යාණ මිත්‍ර පින්න ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු
සියලු පින ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් විත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝ සම්පස්සට සේවා උතුම් ධර්මාබෝධයේ පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වේවා සාදු 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 ඒ වගේම දායකත්වයේ දරුවෝ ඒ WM ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය ඇතුළේ මහත්මියක පවුල සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු මළගේ ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතින්ගේ පරලෝ ජීවිත සපවත් වේවා සූපත් වේවා පරලෝ වශයෙන් යම් දුක් කරදර පීඩා වේ නම් දුරු වේවා සසර දුක නිදහසීමේ වාසනාව ලැබේවා සාදු 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 ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙන ඒ 2024 ජූනි මාස පළවෙනි අද දින 6 ජන්මදිනයේ සමරන සෙනුජී මින්දාරා මිනිපිරියට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම 2024 අගෝස්තු මාස 21 දින 4 ජන්මදිනයේ දින සෙතුළු දෙවන්සා මිනිපිරියට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මාසයක් පමණ වන ශාකල්‍යා දේවශාලි මිනිපිරියට මේ පින් අනුමෝදන් වෙත්වා මේ උදාාර පුණ්‍ය ධර්මයන්ගේ අනුභවයෙන් ඒ සියලු දුවා දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා චිරජීවනයේ සලසේවා මේ ගෞතම බුද්ධ ශාසනයෙන් තුළු උතුම් ධර්මාබෝධයේ පිණිසත් මේ පින් හේතු වාසනා වේවා සාදු 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 ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම දානයේ සඳහා අනුග්‍රහය දරූ පිනත් WM ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය ඇතුළු පවුල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාට මේ උදාාර පුණ්‍ය ධර්මයන් ගානු භාවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා නිරතුරු උතුම් කලණ මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සීල පින්නතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා සාදු 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 අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා නාලිකාව පවත්වීම පිණිස නන්නරින් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාට මේ උදාාර පුණ ධර්මෙන්දු මහිමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සීල පුණ ධර්මයන් හේතු වාසනා වේවා සාදු 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 හැම දිනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න